മൈ റെസിപ്പി യൂട്യൂബ് ചാനലിലേക്കിട്ട് ഒയാളെ ആദരേം പിലിഗണ്ണവ ഒന്ന് മങ്ങത് ഒയാളട്ട് അറിഗിനാവേ ലിന്നമാളുവലിൻ സെമൻ ഹദാഗണ്ണ വിധിയ ഇതിം മേ ദവസല ലിന്നമാളു കിയന്നെ ഗുഡാ ഗാന അടുമാളു വർഗയാക് ഇതിം മേ മാളുവലിൻ അപ്പി കുഹുമദ റസേർട്ട് സെമൻ ഹദാഗണ്ണ കിയല ബലമു ഇതിം വീഡിയോ ഏകട യന്ന കലിം മങ് ഒയാളട്ട ആദരേൻ മതക് കരണവ ඔයාලා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් මගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න video එක හොඳයි කියලා හිතෙනවා නම් like එකක් දාලා යාළුවන්ට බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මම මෙතන ලින්නමාළු කිලෝ එකක් අරන් තියෙන්නේ. ඉතින් මම මේ ලින්නමාළු කිලෝ එකෙන්ම සෙමන් හදන්නේ නැහැ. මම මේකෙන් ග්‍රෑම් 500ක වගේ ප්‍රමාණයක් තමයි සෙමන් හදන්න ගන්නේ. මේ දවස්වල ලින්නමාළු සාමාන්‍යයෙන් අපිට රුපියල් 300ට 350ට වගේ කිලෝ එකක් ගන්න පුළුවන්. ඉතින් ගත්ත මාළු ටික මම මේ විදිහට ලුණු කුඩු තේ හැඳි එකහමාරක් විතර දාලා මේකටම දෙහි බෑයක් මිරිකලා මේ මාළු වල පිලිගඳ යන්න මම හොඳට දෙතුන් සැරයක් වතුරෙන් හෝද ගන්නවා. වතුරෙන් හෝදන්න කලින් මේ විදිහට මාළු ටික හොඳට අතුල්ලලා මේවේ තියෙන චූටි චූටි කොරපතු ගතිය එහෙම අපි අයින් කර ගන්න ඕනි. ඊට පස්සේ මේ විදිහට දෙපාරක් විතර වතුරෙන් හෝදගත්තාම ඇති. මොකද අපි මාළු ටික කපාගෙන ආපහු නැවත සැරයක් සෝදන නිසා. දැන් මම මේ මාළු ටිකේ මේ තියෙන චූටි චූටි වරල් කෑලි කපලා අයින් කරගන්නවා. මේකට කතුරක් භාවිතා කරනකොට අපිට හරිම ලේසි. මොකද පිහියෙන් කපනකොට මාළුවා තැලෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක නිසා මේ විදිහට කතුරකින් කපලා අයින් කරගත්තාම හරිම ලේසි. මේ ලින්නමාළු අපි සෙමෙන් හදන්න ගන්නකොට ටිකක් ලොකු මාළු වලින් තමයි ගන්න ඕනි. දැන් මං මේ මාළුවගේ වරල් කොටසයි ඔළුව කොටසයි කපලා අයින් කරගන්නවා. ඊට පස්සේ මම මේ කොටසත් දෙකට මැදින් කපා ගන්නවා. මේ විදිහට ගත්ත මාළු ටික ඔක්කොම කපලා මෙයාගේ බඩවැල් අයින් කරලා මේ මාළුවා හොඳට සුද්ධ කරගන්න ඕනි. මේ විදිහට කපාගත්ත මාළු ටිකත් නැවත දෙතුන් සැරයක් හොඳට හෝද ගන්න. මම මේ සෙමන් ටික හදන්න ප්‍රෙෂර් කුකර් එක තමයි භාවිතා කරන්නේ. අපි කපාගත්ත කපල සෝදලා ගත්ත මාළු ටික මේ විදිහට ප්‍රෙෂර් කුකර් එක ඇතුලින් තියාගන්න ඕන. දැන් මම මේකට එකතු කරගන්නවා ලුණු කුඩු තේ හැඳි එකහමාරක් විතර. ඒ වගේම ගම්මිරිස් කුඩු තේ හැඳි දෙකක් විතර මම එකතු කරගන්නවා. ඔයාලගේ රසාණුව මේවා අඩු වැඩි කරගන්න පුළුවන්. ඊළඟට මම එකතු කරගන්නේ මෙතන පොල් තෙල් මේස හැඳි එකහමාරක්. දැන් මම මේකට දාගන්නවා තක්කාලි සෝස් මේස හැඳි එකක් වගේ. තක්කාලි සෝස් නම් අවශ්‍යම නැහැ. මොකද තක්කාලි සෝස් තිබුණහම ටිකක් රස වැඩි. ඒකයි මං තක්කාලි සෝස් ටිකක් එකතු කරගන්නේ. ඊළඟට මේකට මං කුරුඳු පොතු කෑල්ලක් එකතු කරගෙන වතුර මිලිලීටර 300ක් විතර මං දාගන්නවා. ටිකක් සාමාන්‍යයෙන් මාළු කෑලි ටික වැහෙන ප්‍රමාණය වගේ වෙනකන් තමයි වතුර එකතු කරගන්න ඕනි. මොකද අපි මේක පැයක් විතර තඹ ගන්න ඕනි. ඒ හින්දා අවශ්‍ය ප්‍රමාණයට වතුර තියෙන්න ඕන. දැන් මම මේක පියනෙන් වහලා ලිපේ මධ්‍යම ගින්දරේ තමයි මම මේක තියාගන්නේ. පළවෙනි විසිල් එක වැදිලා හරියටම පැයක් අපි මේක තඹ ගන්න ඕනි. පළවෙනි විසිල් එක වැදුනට පස්සේ ලිපේ ගින්දර හොඳටම අඩු කරන්න. ලිපේ ගින්දර හොඳටම අඩු කරලා තමයි අපි පැයක් තඹ ගන්න ඕනි. මේ විදිහට සෙමෙන් මාළු හදනවා නම් ටිකක් වැඩි ප්‍රමාණයක් එකපාර හදාගත්තාම ලේසි. ඒ වගේම මොකද පැයක් විතර මේක තම්බන්න ඕනේ, අපිට ගෑස් යනවා. ඒක නිසා මාළු කිලෝ එකකින් වගේ එකපාර හදාගන්නවා නම් හොඳයි. ඉතින් මේ බලන්න හොඳටම වතුර ටිකක් හිඳිලා යාන්තම් වගේ තමයි ඉස්ම ගතිය තිබුණේ. ඉතින් මේ හදාගන්න සෙමන් එකේ අපිට කැමැති නම් හොදි ගතිය වැඩිපුර තියාගන්න ඕනේ නම් ටිකක් වැඩිපුර වතුර දාගන්න ඕනේ. ඉතින් මේ බලන්න මේ දැන් නම් මේ වෙලාවේ හොඳටම රස්නේ. මේ මැද තියෙන කටුව එහෙම හොඳටම තැම්බිලා තියෙන්නේ මේ බලන සෙමන් වල වගේම.
අපි කඩින් ගේන සෙමන් වල වගේම හොඳට කට්ට පොඩි වෙනවා. ඉතින් ලොකු කණන් වලට කඩින් සෙමන් ගෙනල්ලා කන්න අවශ්‍ය නැහැ. ඉතින් මාළු ටිකක් මේ විදිහට ගෙනාවාම මාළු ලාභ දවස් වලට අපිට සෙමන් හදා ගන්න පුළුවන්. ඉතින් මේ වගේම වීඩියෝ එකකින් නැවත හමු වෙමු.